සීරළු සොරාගේ කතාව මෙසේ අසන්ට ලැබේ. කෝකානිච ඛණ්ඩගිරි නැමැති පර්වත විහාරයක් වේ. ඒ විහාරයට නුදුරු තැනේ ලෙනක අඩු ආශා ඇති ලද දෙයින් සතුටු වෙන දුතාංගතර වූ ආරණ්‍යක භික්ෂුන් වහන්සේ නමක් වාසය කරයි. ඉක්බිතියෙක් සොරෙක් 500ක් හොරුන් සමග එහි අවුත් ඒ භික්ෂුන් වහන්සේගෙන් මෙසේ විචාලේය. ස්වාමීනි, මේ ලෙනෙහි වසන්නා වූ ඔබ වහන්සේට අවුරුදු කීයක් නම් ගත වේදයි දැනගනු කැමැත්තෙමි. මිත්‍රය, මම අවුරුදු 6ක් මුළුල්ලේ තනිව දෙවැන්නෙක් නැතිව මුර්ගයෙකු මෙන් සිතාගෙන මෙහි නිරතුරුව වසමි. අවුරුදු 6ක් වාසයකට ඔබ විසින් යම්කිසි ධානයක් හෝ සමාපත්තියක් හෝ අභිඥාවක් හෝ ලද්දේදැයි සොරා විචාරය. මම සමවතක් හෝ ධානයක් හෝ මාර්ගයක් හෝ අන්‍ය විශේෂයක් හෝ නැලබුවෙමි. සිල් පිරිසිදු කොට විවේකෙහි ඇලුනේ වෙමි. භික්ෂුන් වහන්සේ කීය, සොරා මෙසේ කීය. ස්වාමීනි, සිල් පමණකින් ඔබ මහත් දෙයක් විනාශ කරගත්තාහ. රහත් බව ලැබීම පිණිස වහා උත්සාහ කළ මැනවි. පෙර පැවිදි වීමේ ලෙනෙහි විසූ මම අභිඥාවන්ගේ පරතරට ගියමි. දිවසද දිව කනද පිරිසිදු කළෙමි. රිද්දි බල ලැබුවෙමි. පෙර විසූ ආත්මයන් දුටුවෙමි. අනුන්ගේ සිත් දැනගතිමි. මෙසේ අභිඥා ලාභී වූ මම ඒ බලයන්හිම ඇලී රහත් ඵලය ලබා ගන්නට ප්‍රමාද වීමි. ඉක්බිති එක් දිනක් සවස් කාලයේ ධානයෙන් නැගිට ලෙනෙන්නෙක්ම දොර බාව ළඟට ගොස් සිටියෙමි. මාහි සිටි කල්හි අලංකාරයන් සැරසුණු ගොපලු දැරියක් දුටිමි. ඇය දුටු කෙනෙහිම මට රාග සහගත සිතක් උපනි. මෙසේ රාගය උපන් විට මුලා වූ සිහියත් එක්වීමි. ඒ රාගසිත නිසාම මහනකමින් ඉවත් වී ඒ දරිය සොයමින් සොරකම් කරන්නට පටන් ගතිමි. මම සොරෙක් වී සූර වීර වූ දක්ෂ වූ අන්‍ය සොරුන් 50 දෙනකුන් සොයා ගතිමි. ඒ සොරුන් සමග මම ඒගේ වටකොට බලාත්කාරයෙන් ඒ ස්ත්‍රිය ගෙන ගියෙමි. ඒ සඳහා ප්‍රමාදී වූ මා විසින් බොහෝ වූ පව් කරන ලදී. එහෙයින් මා අපායෙහි කටුක දුක් විඳීමට නියතව සිටිමි. ඒ කාම හේතුයෙන් මහජනයා පෙළා ධන ධාන්‍ය රැස් කළ නමුත් කාමයන් මෙ තෘප්තියක් නොපෙනී. මා විසින් පෙර යම් ධානාදී විශේෂ ගුණයක් ලද්දේ නම් ඒ සියල්ල කාමය නිසා විනාශ විය. ධ්‍යාන අභිඥා සමාපත්තිය හුදෙක් ක්ලේශ සමනය පිණිස වෙති. නුවණැති ස්වාමීනි, මාගේ කීම ආසා ඔබ වහන්සේ සංවේගයක් ඇති වේවා. සිතේ වසඟයට නොගිය මැනවි. ප්‍රමාද වීමෙන් විනාශ නොවෙන මැනවි. සිතට වසඟ වීමෙන් ප්‍රමාදයට පැමිණි පුද්ගලයෝ නොයෙක් දුක් අනුභව කෙරෙති. ඔබගේ ආයුෂ ගෙවි සද්ධර්මයේ පිරිහි. එබැවින් සංවේග උපදවා භාවනාවෙහි යෙදෙනු මැනවි. මෙසේ ඒ සොරා විසින් අවවාද කරනු ලැබුවේ භික්ෂුන් වහන්සේ භාවනාවෙහි යෙදී නොබෝ දිනකින් රහත් විය. සතුටු වූ සොර දුටු තෙමේ තමාගේ ධනෙ යොදවා ඒ සොරුන් උලවා එතනින් ප්‍රාසාදයක් කරවි. ඒ තෙරුන් වහන්සේ සොරාගේ අවවාදය නිසා සද්ධර්ම සම්පත්තිය ලබා කෙලස් පිරිනිවීමට පත් විය. එසේ ශාන්ත භාවයට පත් වූ බුද්ධානුශාසනය කරන්නා වූ හැම වෛර බය ඉකුත් කළේ තෙරුන් වහන්සේට දෙවියන් සහිත ලෝකයා නමස්කාර කළේ. එහෙයින් සිල් රැකි පමණින් හෝ ධර්මය උගත් පමණින් හෝ ආශ්‍රවක්සේට නොපැමිණියහුට පවා ප්‍රශංසානුකරත් මෙසේ අවිඥා ලාභීන්ගේ සිත පවා කාමයෙන් අපිරිසිදු වේ. ඒ පෘතජ්ජන දෝෂය නිසාය. හිස් පෘතජ්ජනයන් ගැන කියනුමක් කිමෙයි.